rubber company, may any eva may apnean adala labina dollar run pound eva ehe tiya ganna me vidihata ewat me me ape ratata athul wenne ne ඉතින් මේ මේ සංචාරකෙන් අපේ රටට එන්නේ නැහැ. ඉතින් ඩොලර් එන්නේ ආදායමත් අඩු වෙගෙන යනවා. ඉතින් මේ වාගේ තත්ත්වයක් තුලින් මේ ඩොලර් වැඩි කිරීමේ කර්මාන්ත නිසි කර්මාන්ත ඇති කරලා විද්‍යා තාක්ෂණයේ එහෙම පාවිච්චි කරලා අපේ ආර්ථිකයෙන් අපනයන් පිටරට යවන ක්‍රමයක් මේ අර බ්ලැක් මාකට් එකට මේ මේ ඩොලර් ඒ තියාගන්න නොදෙන විදිහට දැන් ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමති වෙලා ඉන්නකොට 72 73 දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. එතුමා මොනවද කළේ? එතුමා කිව්වා එක පැත්තකින් අත්‍යවශ්‍ය පිටරට බාණ්ඩ පබනයි මෙහට ගේන්නේ, අනිත් ඒවා ඔක්කොම සම්පූර්ණයෙන්ම බෑන් කරලා නතර කරලා. දැන් මේ ආණ්ඩුව ඒක හිතේ තියාගෙන මේ ලයිස්ට්වක් හැදුවා මේ පිටරටින් ගේන්නේ නැහැ කියලා 1400 ගානක් භාණ්ඩ වර්ග. දැන් මොකද කරලා තියෙන්නේ? ඒක මේ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ආණ්ඩුව ඒක දැන් රිලැක්ස් කරලා ඒක ඒ 800ක් විතර ඒ භාණ්ඩ වර්ග මේ දැන් අපේ රටට පිටරටින් ඇතුල් වෙන්න ඉඩ දීලා තියෙනවා අනවශ්‍ය දේවා. ඉතින් මොකද වෙන්නේ? අපේ ඩොලර් පිටරට යනවා. ඉතින් ඒක කරලා මේ අපේ අපනයන් වලට වැඩි වටිනාකමක් ඇති කරන කර්මාන්ත දියුණු කරලා ඒ හරහා මේ වැඩිපුර ඩොලර් ලබා ගන්න ආචාර්ය එන්.එම්. පෙරේරා සම සමාජ පක්ෂයේ නායක මුදල් ඇමති හැටියට කටයුතු කළා. මේ ආණ්ඩුව ඒවා මුකුත් කරන්නේ නැහැ. ඉතින් මේ ඩොලර් අර්බුදය දිගටම පවතිනවා. අයත් පෝලිංගුත් ඇති වෙයි. අර මේ QR සිස්ටම් එක නිසා ඒක මේ වළක්වලා තියෙනවා. නමුත් තව ආදායම බැස්සොටින් ඒක හරහා වුණත් මේ ජීවිත ගෙනියන්න අවශ්‍ය තෙල් ගෑස් බෙහෙත් ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ බලන්න බඩුමිල රටේ තුල අහසට නගිනවා. මේ උද්ධමනය වැඩි වෙලා තියෙනවා. ප්‍රධාන හේතුවක් වැරදි ආණ්ඩුවේ ප්‍රතිපත්ති. ඇයි? ආණ්ඩුවේ ආදායම අඩු වෙගෙන එනකොට මුදල් නෝට්ටු අච්චු ගහනවා. මුදල් නෝට්ටු අච්චු ගන්නකොට ඒකට සරිලන භාණ්ඩ ප්‍රමාණයක් රට තුල බිහි වෙන්නේ නැත්නම් එහෙනම් ඒ බඩුවල මිල ඉබේම වැඩි වෙනවා. ඉතින් ඒ ප්‍රතිපත්තිය තමයි මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් දැන් මේ උද්ධමනය ඒ තරම් වැඩි වෙලා තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහ මොකද එයාගේ අයබෑය කතාවේ කිව්වේ? මම මේ
උද්දමනය බස් සන්ද යනවා. කොහොමද බස් සන්ද යන්නේ? මේ බැංකු පොලිය 100ට 30කට නගලා තියෙනවා. එතකොට එයා හිතන්නේ මිනිස්සු බඩු ගන්න යන්නේ නැතුව ඒවා ඔක්කොම බැංකුවට ගෙනයිලා ඩායි කියලා. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? මේ නොයෙකුත් ව්‍යාපාර රට වටේ තියෙන ෆැක්ටරි කාර්යාල මේවා පුද්ගලික ආයතන වලට ඒ අයිතිකාරීන්ට ලාභයක් ලබා ගන්න බෑ. 130ක් පොලියක් ගෙවන්න තියෙනකොට ඉතින් මේ ව්‍යාපාර එන්න එන්න වැහිගෙන යනවා. ඒවා වැහිනකොට ඒ සේවය කරන අය දොට දානවා. විරැකියා භාවය වැඩි වෙනවා. තරුණ තරුණියන්ට රැකියා නැතුව යනවා. ඒගොල්ලන්ට අනාගතයක් පේන්නේ නැහැ. ඒ එක පැත්තකින් ආණ්ඩුවට මුදල් නැහැ. ආණ්ඩුවේ මේ ගොඩනැගිලි ඉදිකිරීම් පාරවල් හැදීම් අරව මේ ඔක්කොම දැන් නවත්තලා. ඉතින් මේ ආණ්ඩු රක්ෂාත් නැ, පුද්ගලික අංශෙත් රක්ෂා නැ. ඉතින් මේ තත්වයට මේ මූණ දෙනකොට බුද්ධිමත් තරුණ තරුණි දැන් පිටරට ගලාගෙන යනවා. ඒගොල්ලන්ට මේ මේ අනාගතයක් පේන්නේ නැහැ අපේ රටේ ඉඳලා. මොකද වෙන්න යන්නේ? අපේ ආර්ථිකය තව තව මේ කුඩා වෙන්න යනවා, කුඩා වෙන්න යනවා. අපේ මේ ව්‍යවසායකින් ව්‍යාපාර වහලා වහලා මේ විරකියා භාවය වැඩි කරන තත්වයට තව තවත් හැරෙනවා. ඉතින් මේ තත්වය තමයි රටේ තියෙන්නේ. ඉතින් මේ තත්වය තුළින් මේ මේ ප්‍රතිපත්ති වැරදි ප්‍රතිපත්ති අපි සම සමාජ පක්ෂය ඇතුළත කියනවා. මේ මේ ආයතන මේ මේ බැංකු පොලිය 15ට හරියට අඩු ගානකට බස්සන් දෙයි කියලා. එතකොට ව්‍යවසායකින්ට පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගෙන ගිහිල්ලා රැකියා ලබා දෙන්න. ඒක මේ ආණ්ඩුව කරන්නේ නෑ. ඉතින් අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මොකද්ද කියන්නේ? මේ ඒගොල්ලන්ගේ මේ විසඳුම් මේ 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 ප්‍රශ්නවලට මේ බඩුමිල්ල පාලනය කිරීමට මුකුත් නැහැ. මැදිහත් වෙන්නේ නැහැ රජයේ හැටියට. නමුත් එදා ආචාර්ය එන්නම් පෙරලා මැතිතුමා මේ මැද මිනිහාගේ ගසා කෑම, මේ වෙළෙන්දගේ ගසා කෑම නැති කරලා දැම්මා. කොහොමද ඒක කළේ? එක පැත්තකින් ගොවීන්ගේ නිෂ්පාදකින්ගේ සමපකාර හැදුවා. ඒ සමපකාර ඔක්කොම එක් කරගෙන මේ මේ කටයුතු කළා. ඒ සමපකාරවල වගා කරපු දේ, නිෂ්පාදනය කරපු දේ ඍජුවම පාරිභෝගික සමපකාර ශක්තිමත්ව දියුණු කරලා පාරිභෝගික සමපකාරවලට ලබා දුන්නා. ඍජුව මැද මිනිහාගේ ගසා කෑම මේ මේ කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට නුවරඑළිය මේ මේ එළවලු පළතුරු රටේ හැමතැනම කොළඹට එහෙම ඕන කරනවා පාරිභෝගිකයින්ට. කෙලින්ම එවනවද කොළඹට? නෑ.
ඒවා මුලින්ම එහෙ බෙලෙන්ද ගන්නෝ. එතකොට ඒගොල්ලන්ගේ මිල වැඩි වෙනවා පුළුවන් තරම් ගොවියට ලැබෙන ආදායම අඩු කරලා ඒගොල්ලන්ගේ ලාභය වැඩි කරන්න බලනවා. ඒක විකුණන්නේ දඹුල්ල වෙලෙන්දන්ට. දඹුල්ල වෙලෙන්දන්ට වික්කාම දඹුල්ල වෙලෙන්දා එයා මිල තවත් වැඩි කරනවා. දඹුල්ල වෙලෙන්දාගෙන් තමයි මැනින් මාකට් කොළඹ වෙලෙන්දා මේක ගන්නෙ. එතකොට කොළඹ වෙලෙන්දත් ඒ මිල තවත් වැඩි කරනවා. එතකොට මැනින් මාකට් කොළඹ වෙලෙන්දාගෙන් මේක යනවා මේ ආර්ථිකයට. ආර්ථිකයේ වෙලෙන්දත් ඒක තව වැඩි කරලා තමයි අන්තිමේදී පාරිභෝගිකයාට ලැබෙන්නේ. ඒක නිසා තමයි මේ ගිනි ගානවල් ගෙවන්න වෙන්නේ ආහාර පවා අත්‍යවශ්‍ය දේට. ඉතින් මේ තත්වය මේ සමුපකාර දෙක අතරේ නිෂ්පාදන සමුපකාර පාරිභෝගික සමුපකාර වලට කැලිම්ම මේවා මේ හුවමාරු කරනවා නම් අර යන වියදම විතරයි ගමන් වියදමයි විතරයි එකතු කරන්න තියෙන්නේ. සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලැබෙනවා, අනිත් පැත්තේ සාධාරණ ආදායමක් ගොවියටත් ලැබෙනවා. ඉතින් මේ වාගේ ක්‍රමවේද තමයි ආචාර්ය එන්.එම්.පෙරේරා මැතිතුමා ක්‍රියාත්මක කළේ. අපි සමසමාජ පක්ෂයේ හැටියට මේක මේ යෝජනා කරනවා. ඒක මේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමක් ඉදිරිපත් කරන්නේ කියලා ඉල්ලීම අපි මේ දෙනවා. නමුත් ඒකට අහුම්කම් දෙන්නේ නැහැ. මේ අපි මේකම බැලුවම මේ අපේ මේ රටේ මේ මෝල්ලයිස්කාරින් විශාල පොඩි මෝල්ලයිස්කාරින් පැත්තකට කරලා විශාල මුදලක් අය කරනවා වීහාල් වලට හරවන්න. ඉතින් හාල් මිල මේ හුඟක් වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න රජය මැදිහත් වෙලා ඒ කාලෙදී එන්නේ සහෝදරයා මේ අලෙවි දෙපාර්ට්මන්ට් එක පිටුවා. ඒ අලෙවි දෙපාර්ට්මන්ට් එක හරහා මේ වාහන ගිහිල්ලා ලොරි ගිහිල්ලා ගම්වලටම ගිහිල්ලා මේ ඍජුව ඒ මේ ගෝවින්ගෙන් ඒ වගා කරපු දේ අරගෙන කෙලින්ම කොළඹට හරි යාපනයට හරි ගාල්ලට හරි ඕන තැනකට ඒක ලැබෙන්න සැලැස්සුවා. අර ගමන් වියදම විතරයි මේ වැඩිපුර මේ පාරිභෝගිකයට ගෙවන්න සිද්ධ වුණේ. ඉතින් මේ වාගේ මේ අනිත් පැත්තෙන් මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පුද්ගලීකරණය අවශ්‍යයි කියලා මේ පාඩුවට දුවන මේ රජයේ ආයතන වලට ක්‍රියාත්මක කරන්නේ. පාඩුවට තියෙන ඒවා විතරක් නෙමෙයි, ටෙලිකොම් වාගේ ලාභයට තියෙන ඒවත් දැන් පුද්ගලික අංශයට විකුණන්න හදනවා. මේ දේශීය පුද්ගලික අංශයට නෙමෙයි, විදේශීය පිටරට අයට. ඉතින් පිටරට අයට අපේ විදුලි බලය ටෙලිකොම් මේවා ඒගොල්ලන්ගේ අතට ගත්තට පස්සේ අපි ඒගොල්ලන්ගේ හිරකරුවන් වෙයි.
ඒගොල්ලන් නියම කරන ඕන ගානක් ගිනි ගානක් අපිට ගෙවන්න වෙයි. ඒ ඒ ගමනටයි යන්නේ. නමුත් දැන් ලෝකේ මේ අලුත්ම ක්‍රමය තමයි සහයෝගිතා සංකල්පය. මේ ඒකට ඉංග්‍රීසියෙන් කියනවා solidarity economy. ඒ solidarity economy ප්‍රතිපත්තිය තමයි සම සමාජ පක්ෂය මේ මේ යෝජනා කරන්නේ අපේ රටේ මේ අසාර්ථක පාඩුවට යන ආයතන ඒ තත්ත්වෙන් ගොඩගන්න ක්‍රියාත්මක කරන්න ඕනයි කියලා. ඒක මේ මේගොල්ලන් ඒක කරන්නේ නැතුව පුද්ගලික ආයතනවලට විකුණන්නයි යන්නේ. ඇයි එතකොට කප්පම් ගන්න පුළුවන් වෙනවා. ඒ පුද්ගලික දැන් උදාහරණයක් හැටියට වැඩි දෙමළ ජනතාව ඉන්න වතුකරේ බැලුවම